හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. ඔහු පිළිගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලයෙන් පිරිසක් පැමිණ සිටියා. Dasatha top story. Emirates Guan Sevet Ayat EK Haisi Panaha Daranayanin Peravaru Atai Visipahata America Visit Pemini Sri Lanka Poduchana Peramunin Nirmatru Hitapu Amathya Basil Rajapaksha Mahata Piliganima Sandaha Amathya Prasanna Ranathunga Sri Lanka Poduchana Peramuni Mahalekam Sagara Karyawa Sammelma Parliament Mantri Varunwana Namal Rajapaksha Rohitha Abeygunawardena SM Chandrasena PL Nishantha Athuru Pirisak Sitiya Methivarana Wasarak Lesa Nam Kara Athi Mema Wasareedi Chanda Ilakka Karaganimin Melisa Hitapu Amathya Basil Rajapaksha Yali Devayinata Pemini සම්බන්ධයෙන් පසුගිය දිනකෙහිපේ දේශපාලන ශාස්ත්‍රයේ වැඩි කතාබහට ලක් වුණා. විශේෂයෙන්ම මේ නිමාඩු ගත කරලා මොන වගේ දැන් ඉදිරියේදී වෙනසක් කරන්නද ආතතිද? වෙනසක් කරන්න අවශ්‍යතාවය තියෙනවා ඉතින්. පස්සේ නැහැ. මම හැමදාම දෙසැම්බර් මාසේ යනවා. ඉතින් අවුරුද්දේ මාස කිහිපයයි දරුවොත් එක්ක ඉන්නේ. ඒක අත කළා ආවා ඉතින්. ඉතින් ශක්තිමත් වැඩ කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එතකොට දැන් හැමෝම අහන්නේ ඊළඟට එන මැතිවරණය මොකක්ද කියලා. කොහොමද ඔබතුමන්ලගේ පැත්තෙන් ඒකට? කොහොමද නිල වශයෙන් ජනාධිපති මැතිවරණය තියන්න ඕන. හැබැයි ඉස්සෙල්ලා උන්නම් පාර්ලිමේන්තු විසිරේ වොත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු තීන්දු කරොත් ඒක කරන්න පුළුවන්. ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද? නැත්නම් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පාල කරන්නේ? නෑ ඉතින් කවුරු ආවත් පොත්ේ සහයෝගයෙන් තමයි එන්නේ. ජනතාව කියන දේ ඒක තමයි කරන්නේ. ඉතින් අපිට සමහර තැන්වල නිවැරදි වෙනවා. ජනතාව අපි කියන එක පිළිගන්නේ අමාරු වෙලාට ජනතාව කියන එක අපි පිළිගන්නේ නැති අවස්ථාව තියෙනවා. ඉතින් ඔය ඉවත් කරගෙන යන්න. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක්ද? එහෙම නැත්නම් වෙනත් අපේක්ෂකයෙක්ට සහය දෙනවද කියලා. හරියටම කිව්වොත් ඒකට උත්තරේ මොකක්ද ඔබතුමාට දෙන්න පුළුවන් උත්තරේ? ආ මම තීන්දුවක් අරගෙන නැහැ නේ අපේ දේශපාලන මන්ත්‍රී රැස්සලා අපේ නායකතුමාගේ ජනතාවගේ පක්ෂිකයෝගේ අදහස් අරගෙන ඉදිරි දින කිහිපය තුළදී අපි ගන්න කලබල වෙන්න ඕනේ. ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරයෙක්ද ඉදිරිපත් වෙන්නේ ජනාධිපතිවරණය සඳහා? එහෙම ඒකත් මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ තුන්වන පරම්පරාවක් නොව දිගටම රාජපක්ෂවරු බලයේ සිටින්නේ නම් තමන් ඊට කැමැත්තෙන් පසුවන බවයි. එතුමා ලංකාවට එනවයි කියලා කිව්වට පස්සේ ඊයේ පෙරේදා ප්‍රවෘත්ති දිහා බැලුවම අර පොල්ලතු වහලේ එන්න ගැරණින්ද භූමිතෙල් ගහලා වගේ දෙයහාමඳුරනේ උතුර දන්නේ දකුණ දන්නේ තනිකරම බැසිල් 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 ඇයි මේ බැසිල් බීතිකා මොකද මෙච්චර බය දැන් බැසිල් රාජපක්ෂ මැතුමාට මේ රටේ තියෙන තනතුර කියන්නේ මෙලොව තනතුරක් නැහැ දැන් එතුමාට බයිනවා මේ එතුමා මේ රටේ කෙනෙක් නෙවෙයිලු තුන්වන පරම්පරාව නෙවෙයි දිගටම රාජපක්ෂ කෙනෙක් ගෙනියන්න පුළුවන් නම් මම ඒකට කැමතියි මහින්ද රාජපක්ෂ කියන නායක රටට කළා තියෙන මෙහෙවර වෙනුවෙන් රාජපක්ෂ උරුගාව හිටගත්තර පවු නැත නිකන් කිව්වම් බැසිල් මහත්තයා තමයි ඊළඟ ජනාධිපතිවක හාස්‍යයට ගන්න එහෙම වෙනවනේ වෙලාව ආවට පස්සේ වැඩේ සිද්ධ වෙනවා දැන් ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතු බවත් මන්ත්‍රීවරුන් යෝජනාවක් සම්මත කරන්නේ නම් මහමැතිවරණය පැවැත්විය හැකි බවත් බැසිල් මහත්තයා කිව්වා කියලා මේ මාධ්‍ය වාර්තා කරලා තියෙන අද උදේ හැක කියලා කියන්නේ මොකද ඒක ව්‍යවස්ථානුකූලව දැන්ට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරවන්න කාලය තියෙනවා දැන් කාලය ඇවිල්ලා තියෙනවා ඒතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කියනවා නම් සමස්තය අපිට පාර්ලිමේන්තු මැතිවරණයක් දෙන්න කියලා ඒක දෙන්නම Dasatha News ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් TV ඔස්සේ දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න